මන්තා චක්කවාලිසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා. ධම්ම සවන කාලු අයංභදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු, සම්මා සම්බුද්ධස්ස සීලේ පති්ඨාය නරෝ සප්нюු චිත්තන් ප්ඥංචභාවයන් ආථපි නිපකෝභික්හු සෝඉමං විජාටයේ ජටන්ති හැම දෙනාටම න්සරණයි සුභ උදෑසනක් වේවා සැදහැති වාසනාවන්ත පින්වත්න්නේ දැන් ඔබ හැම දෙනාම සූදානම්බන්නේ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය උදවූ වෙසක් සමය වෙනුවෙන් වෙසක් සතිය වෙනුවෙන් සිදුකරු ලබන වෙසක් බනවර මාලාවේ අට නේමිත ධර්මදේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දෙනාම මෙලෙසින් සූදානම්මින් සිටෙන්නේ. පළමුවෙන්ම මේ උදාව් වෙසක් සමය ඔබ අපි හැම දෙනාටම සිතේ සතුට සැනසිල් සාමය සංහින්දියාව සපිරි අධ්‍යාත්මික වශයෙන් භෞතික වශයෙන් සුවපත්භාවය ඇතිවෙන වෙසක් සමයක් වේවා කියලා ආශංසනය කර සිටිනවා. පෙන්වත්න කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඔබට වෙස පෝය මෙච්චර වැදගත් වෙන්නේ කියලා. එහෙම කිව්හම වොහෝවෙලාවට බොහෝ දෙනා පිළිතුරු ලබා දෙන්නේ වෙසක් පෝය අපිට මෙච්චර වැදගත් වෙන්නේ. සිද්ධාර්ථ කුමාරය ඉපදුන නිසා සිද්ධාර්ථ මහභෝෂථානන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත්වන නිසා එවගේම සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මනීන්ද්‍රයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වච්ච උත්තමයන් වහන්සේ මහාපරි නිර්වාණයට පත්වන නිසා තමයි වෙසක්ඔොය මෙච්චර වැදගත්ත එන්න කියලා කියන පුළුවන් ඒ හරි හැබැයි මට හිතෙන තාලට වෙසක් පූය අපිටමිච්චරටම වැදගත් වෙන්නේ සිද්ධාර්ථ කුමාරය ඉපදිච්චත් නිසාමත් නෙවේ. එම නැත්තං බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාප නිසත් නෙවේ. මන්නං හිතන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ලෝතරා බුද්ධත්වයට පත් වෙච නිසාහ තමයි වෙසක් පෝය දවසේ. වෙසක් පොය මෙතරම්ම පිට වැදගත්වෙන්නේ ටිකකට හිතන්න සිද්ධාර්ථ කුමාරය වෙසක් පෝය දව සිපදිිච්ච ද්ාර්ථ කුමාරය බැරි වෙලා බුදුනේ නැත්ත මොකද වෙන්නේ එහෙම නං අපි වෙසක් පෝයක් මෙලෙසින් සමරයිද මෙලෙසින් නාමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් බුදුන් පුදයිද අපි බෞද්ධෝ වෙලා මෙලෙසින් ඉඳීද ඒ මොකක්වත් සිද්ධ වෙන නෑ. වෙසක් පෝය අපි මේ විදිහට සමරන්නේ ඒ උතුම් පෝයේ දවසේ. සිද්ධාර්ථ මහභෝසතාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා. ඉන් අනතුරුව උන්වහන්සේ ධර්මය දේශනා කරලා. ඒ ධර්මය අහප ශ්‍රාවකයන් බවට අපි පත් වෙලා ඉන්න නිසා. එතකොට මෙන්න මේ බෞද්ධ ශ්‍රාවකයූ බිහෙවුණේ ලොතුරා බුද්ධත් ව්‍යත්ස් තමගෙන්. එහම නැත්තං වෙන්නේ ඉන්දයානු රාජාවලියයට ඉතිහාසයට කතහාවක් එකතු වෙනවා. වසර දෙදා සයිසියකට ඇති ඉතිහාසේදී සිද්ධාර්ථ නමින් රජකුමාරය කිපදුනා ඒ රජකුමාරය සක් විති රජ කෙනෙක් වෙලා. රාජ්‍යපාලනය කරලා මියගියා කියන ඉතිහාසේ විතරක් එකතු වෙයි. හැබැයි ඉතිහාසය වෙනස් කරමින් මුළු ලෝකයේහිම සාමය ඒවාගේම ලෝකයහිම සංහිදියාව ඇති කරන්නට සමත් විශිෂ්ට දහමක් නිර්මාණය වනේ වෙසක් පෝයි දවසේ. සිද්ධාර්ථ මහබෝසථාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය දේශනා කළ නිසා ඒ නිසා වෙසක් පහේ දවසක වැදගත් වෙන්නේ උන්වහන්සේගේ දහමට සමීපවන එක ඒ දහමට සමීප වෙලා උන්වහන්සේ අපින් බලාපොරොත්තු ව කාර්භාරය ඉෂ්ට කරලා අපේ විමුක්තිය සලසා ගන්න එක ශාස්්‍රූුවරයකු විදිහයට බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්ව වෙන වෙන කිසිීම දෙයක් නෙවෙයි. තමන් වහන්සේ ප්‍ර්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන අපට කියල දුන්න අපිට පැහැදිලි කරල දුන්න ඒ ධර්මය අවබෝධ කරගෙන ධර්මානුකූල ප්‍රතිපදාවට නැඹුරුවයි කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ ශාස්රූන් වහන්සේ කෙනෙක් විදිට අප බලාපොත්තුනි එනිසා අපි තේරුන්ගන්න ඕන අපි කල්පනා කරන්න ඕන අපි බෞද්ධයෝ විදිහට ඇත්තටම බුදුරජාණන් වහන්සගේ බලාපොරොත්තුව උන්වහන්සේ අප බලාපොරොත් වෙච්චදේ ඉටුකරනවාද කියන කාරණාව ගැන අපි වෙනදාට වැඩිය විමසුම් නුවනින් ප්‍රත්‍යවේක්ෂණයක යෙදීම අවශ්‍ය වෙනම වෙසක් සමය තුළ එනිසා අද ධර්ම දේශනාව සඳහා ඔබට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ නිවන් දකින්නේ කෙසේද කියන මාතෘකාව යටතේ කරුන්ටිකක් ගැඹුරු මාතෘකාවක් වනත් බැලුබැල්මට සරලයි කියල හිතුනත් මේ ප්‍රායෝගික පැත්ත මොන වගේද කියන එක ඔබට කාලානුරූපව වෙලාවේ හැටියට කියල දෙන්න මේ ධර්ම දේශනාව අහන බෞද්ධයෝ සේම් බෞද්ධ පින්නතුනු තින්න පුොළුව බෞද්ධ ඔබේ අබෞද්ධ යාලුවන තරන්ගඉන්න පොළුව බුදු දහමට ලැදි බුදු දහම ගැන උනන්දුවක් තියන අයින්න පොළුව එහෙම අන්‍යාගමික යාළුවෙක් හිතවතෙක් බෞද්ධ ඔබෙන් මෙහ ප්‍රශ්න හ බෞද්ධයන්ගේ මූලික බලාපොරොත්වමද කියල මකද දෙන්න පුළන් උත්තරේ හරිජුව මූලික බලාපොරොත්තුව නිවන් දකින එකයි කියල කිය නිවනයි කියල කියයි. ඉතින් මොනවාද යාල නිවන වෙනුවෙන් කරන්නේ කියලා ඇහුවොත් ඉතින් ගොඩාක් බෞද්ධයන්ට කියන්න තියනෙ සාදුකාර දෙන එක තමයි කියලා. ඇයි බොහෝ දෙනා නිවන් සැපල බේවා කිව්ගම සාදුකාරයක් දීල් නිකං නගතමයි කර එහෙම නිවන කියන්නේ සාදුකාරදීලම ලබා ගන්න පුළුවන් එක නෙවෙයි එහෙම ලබාගන්න පුළුවන් ලංකාව මිනිසු මෙල් හට නිවන් දැකලා දෙන සාධකාරවල තරමට නේද එක හොඳ ඉංකල්පනා කළ බලන් එහෙනම් නිවන කියල කියන්නේ එහෙම සාධකාරදීල ලබාගන්න පුළුවන් එකක් නෙවෙයි ප්‍ර්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න ඕ එක ්‍රායෝගිකව ජීවිතයට ගලප ගන්න තියෙන දෙයක් එතකොට අන්න ඒ දේ කරන්න කොහොමද කියන එක අපි විමසට ඕන. ඉතින් බෞද්ධයන්ගේ මුලික බලාපොරොත්තුව නිවන් දැකීමයි නිවනයි කියල කිව් හාම අනිත් අය හා එහද හොඳයි හොඳයි කිය නිකංදීද ෑ තවත් ඔබෙන්වීම සයි මොනවදහන්නේ එතකට ආයිත් නිවන් දකි නෝ කියන්නේමද කියවා අප පහු ප්‍රශ්නයක්යි සමහරලට බද්ධ ඔපටත් මේ ප්‍රශ්නය ඇති උපතින්ම බෞද්ධවාට නිවන්දකිනෝ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති බෞද්ධයුත් ඕනතරන් අපේ සමාජීන් වෝ එතිබේ නිවන් දකිනවාය කියන එක අපිට එකක විදිහට අර්ථකථනය කරන්න පුළුවන් දැ කවුරුහරි කියයි නිවන් දකිනවා කියල කියන්නේ සියලු දුක් නැති කරන එකට කියලා තවක්නෙ කියයි නිවන් දකිනවා කියල කියන්නේ සංසාර ගවන නැති කරලදානක නවත්වනව එකට කෙයි. තවත් එක්කයි නිවන් දකිනවා කියන්නේ සියලු කෙලෙසුන්ගේ නිදහස් වෙනවා කියනකට. තවත් එක් කියයි නිවන් දකිනවා කියල කියන්නේ තන්හාාව නැති කරන එකට තවත් එක්ෙනෑ නිවන් දකිනවා කියල කියන්නේ කර්ම ක්ෂය කරන එකට කිය. යි සරලෝ නිවන්ද කිනෝ කියන වෙන දෙදන්න වයන්නේ හිත පිරිසිදු කරගෙන ඉන්න එකටන කියල කියයි. දැන් ඔය කියපු කාරණාවලින් මොකක්ද හරි ඔබ හිතල බලන් සමහර වෙලාවට ඔබට ඔය කාරණාවෙන් එකක් දෙකක් හරි කියල හිතෙන්න්න පොළුවන් හැබැයි දන්නද ඔය කියපු කාරණාව ඔක්කොම හරය දැ ඒක තේරු ගන්න උන මෙහෙමයි කවුරු හරි ඔබෙන් විමසනවා අපි හිතුම මේ කොළඹ බස්නහයට පලාාත ආශ්‍රිතව ඉන්න කෙනන කියලා ඔබ විමසනවා පිටකොටුවට යන්න කොහොමද කියලා. ඔබ ඉන්නේ දල්කිස්ස දෙහිවල පැත්තිනම් ඔබ කියැයි පහසුවෙන්ම ගාලු පාරදිගේ හාම පිටකොටුවට යන්න පුළුව ඔබ ඉන්නේ කොට්ටාව මහරගම පැත්තනම් ඔබ කියයි හයිලුවල් පාරදිගේ ගිහමක් පිට කොටුවට යන්න පුළුවන් කියලා ඔබ ඉන්න කඩවත හිරිබත් ගොඩ පැත්තිනම් කියැයි නුවර පාරදිගේ ගිහම පිට කොටු යන්න පොළවා ඔබ ඉන්න ජයල කඳාන්න පැත්තනම් ඔබ කිය මේ ගවම් පාරිාවොත් පිටකුට යන්න පුලුවන් කියලා දැන් ඔය පාරවලලින් මොකක්ද හරි ඔය හැම පාරක්ම හරි ඒ පුද්ගලයන් සිටින ප්‍රදේශනුව ඒ පාරවල් හරි අන්නේ ඒ වගේ ඒ ඒ පුද්ගලයන්ගේ දෘෂ්ටිකෝණයට අනුව මේ කරපු ප්‍රකාශයන් හැමැයි එකක් ම හරි නිවන් දකිනවා කියල කියන්නේ සියලු කෙලෙසුන් දුරු කරන එකට තමයි නිවන් දකිනවා කියන්න සියලු සංසාරක දුක් නවත්වනවා කියනෙකට තමයි සියලුදු කෙන්න්නේද හස් වෙන එකට නි දකිනොව කියල කියන්නේ සසර ගමන නවතහාලන එකට නිවන් දකිනවා කියල කියන්නේ තන්හාව නැති කරන එකට තන්හක්හයෝ නිරෝධෝ නි්බාන නිවන් දකිනොව කියන්නේ කර්මයන් ශය කරන එකට කම්මක් හයෝ නිරෝධෝ නි්බාන නිවන් දකිනෝ කියල කැන හිත පිරි සිදු කර ගන්න එක සචිත්ත පරියෝදපනම් බලනකට ඔක්කම හරිනේ මෙන්න මේ කියන පිළිතුරු වලින් අපි දෙකක් විතරගමු නිවන් දකිනොව කියන්නේ සියලු දුකෙන් නිදහස් වෙන එකට. නිියන් දකිනව කියන සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙන එකට කියලා. ඔන්න ඔය දෙක අරගෙන අපි ප්‍රායෝගික මෙන්න මේ නිවන් දැකීම සඳහා මොනවද කරන්න ඕන එකන්න සියලු කෙලෙසුන්ගෙන් නිදහස්වෙන්න දුක නැති කරන්න ම නොද කරන්න ඕන කියල කල්පනා කළ බලුමු. සාමාන්‍ය මේ ලෝක ජීවත් වෙන ඔබ මා ඇතුළු හැම දෙනාගේම බලාපොරොත්තු කැමැත්ත තමයිකදද සැපට කැමති දුකටක මැති මේ ලෝකයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛකාමා දුක්හ පටික්කෝලා සැපට කැමතියි දුට අකමැති එක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය එතකොට දුකට අකමැතියක්ෙන හැමතිස්සේම බලනෝ මකක්ද බලන්නේ දුකෙන් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න කැමතිෙක් කෙන ඊට පස්සේඒ දුක ඇතිවෙන්නේ ඇයි කියල බලනෝ ඇතිවෙන්න හේතුව තේරුම් අරගෙන ඒ හේතුව නැති කරගත් දොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන අන්න අනුව තමන්ගේ පැවැත්ම හදාගන්න එතකොට අපි ඉස්සෙල්ලාම ගනිමු නිවන් දකිනවා යනු දුකෙන් නිදහස් වීමයි කියන මෙන්න මේ කාරණාව. එතුට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව උන්වහන්සේ පැහැදිලි කරලා තියන මේ ලෝක සත්වයා දුක මත පිහිටා සිටින දුක්හේ ලෝකෝ පතෙට්ටේතු. තිත් අක මැති වනත් ලෝකය සම්බන්ධහි යථහාර්ථය කයි. ඒ අථාර්ථය මගහරින් නුවමනාවක් නෑ යථහාර්ථය පිටුපාය නුවමනාවක් නෑ යථාර්ථයට සාර්ථක මුහුණ දික ජයගන්න අවශවෙන්න. එක යටවී තැලි පොඩිවී සැලි වෙනසී යන්න නැවී අවශ්‍ය. අභිියෝගය ජයාරගෙන සාර්ථකව මුහුණ දේලා ඒ ජයගැනීමයි වැදගත් වෙන්න. එනිසා දුක කියන එක නොසිතයි එපා දුකක් අත්වි ඉන්න වෙනවා තේරුම් ගන්න උත්සාහ කරන්න. දුක කියල කියන්නේ විඳන්න තියෙනෙ එකක් නෙවෙයි. බුදුදහමට අනුව දුක කියල කියයන්නේ පිරිසිද දැනගන්න තියන එකක්. ඉතින්ඒ පිරිසින්ද දැනගන්නට අවශ්‍යක කර ඥානශක්තිය උපුදවාගෙන එක විමසා බලන්න වැහයම් කරන්න. එතුරු පන්නතුනේ බුදුදහමට අනුව අපේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කර තියනවා. මේ ලෝකයේ සත්වයන්ට විඳින්නවෙන දුක්වර්ග ගොඩක්. ඒ ඔක්කෝමක එක 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 විස්තර කරන්න වෙලාව නෙවෙයි. නමුත් ඔබේ දැනගැනීමේ පහසුවට ම සිහිපත් කරන්නම්. ඒ තමයි පලවෙෙනයකටි කියන දුක් දුක් දෙවට කියනවා විපරිනාම දුක්හ. තුංගෙනකට කියන සංහත දුක්හ කියලා. දුක්හ දුක්හ විපරිනාම දුක්හ සංකත දුක්ක දුක්හ දුක්හ කියන්නේ ආවේනික දුක්කෙනකට ආවේනික දුක් දැන් කවුරු හරි කෙනෙක් කෙලෙස් සහිතෝ මැරෙනවා කෙලෙස් සහිතෝ මැරණ කෙනාට මුහුණ දෙන්න වෙන ආවේනික දුකමකක්ද හුරුම වූදේ එ තමයි ජාති නැවත උපදිනවා හැක කෙ නැති කල ැරුන අප උපදදින්න රහතන් වහන්සකක් ඒකන රහතන් වහන්සේ මරණින් පසාප උපදදින්න නැතේ. එතකට ඉන්මිහායින්න කෙලෙස් සහිතව මැරෙන හැමෝම නැවත උපදිනවා එහනම් උපදිනවා කියන එක ආවේනික වූදයක් කෙලෙස් සහිතකමට කෙලෙස් සහිතව මැරුණුත් ආ උපදින්න වෙනෝමයි. ඉපදුනානං ජරා වයිසට යනෝ එකත් ආවනිකයි. ව්‍යාධී ලෙඩරෝගවලට පත් වෙනවා එහම ශරීරයට තමයි ඇ උරුම කරන්නගන්නේ ඒක ලෙඩ රෝගවලට ගුදුරුව ස්වභාවයක් ඊලාට මරණ ඉති කවදහරි දවසක ඉපුදුනානං මැරෙන්නත් එපැ නද සධාථනිකව අජරාමරව ලෝකයේ ජීවත්වෙන පුළුවන් කෙනෙක් කවුරුත්නෑ හැම දෙනාටම මරණයටත් මුහුණ දෙන්නේ නොම් එදන් මෙන්න්න මේවැට කියැන ආවේනික දුක් ආවේනික දුක් කියල කියන්නේ ඒ ආන්තේම මුහුණ දෙන්න වෙන දේවා.ඉට විපරිනාමදුක විපරිනාම දුක කියල කියන්නම කදද විපරිනාම දුක කියල කියන්නේ වෙනස්වීම නිසා ඇති වෙන්නමදුක අපි මේ ලෝකයේ සාමාන්‍ය මිනි සුවිදිහට අපි කැමති මොකටද කැමති ලෙඩ නොවී ඉන්න කැමති නොවී ඉන්න කැමතියක් කෙනෙක් හදීසියම ලෙඩවුනොත් මකදවෙන්නේ අන්න එතේදි දුක ඇැතිවෙනවා. කැමැත්ත තිබුණේ ලෙඩ නොවී ඉන්න අන්තිමේදිම කදද වනේ ලෙඩවෙන්න වුණා. ඒට කියන්නේ යං පිච්චන්න ලබහති තම්පිදුක්කන්. යමකටද කැමති කැමතිදී නොලැබෙනකොට එක දුකක් එක විපරිනාමය වෙන ස්වීමක්. ඊළඟට වයසට නොයා ඉන්නත් කැමතින ිනිසු. නොමැර ඉන්නත් කැමති. අප්‍රියයන් එක එකතු නොවීන් ප්‍රියයන්ගෙන් වෙක් නොවී ඉන්න හරි කැමති. එහෙම කැමති වඋනත් අන්තිමවිදිමකද වෙන්නේ. එහෙම කැමති වනත් කැමැත්තට හැමදාම් අපිට ඉඩ ලැබෙන්න්න. කැමතිදී එලෙසින්ම සිද්ධ වෙන්නේ. එකයි යථහාර්ථය. ඒ අථාර්ථය තේරුන් ගත් නැත්තං දුකම තමයි. එතකොට මෙන්න මේ කියන විපරිනාම දුකත් අපිට විඳන්න නවා. ඊළඟට තියෙන දුක තමයි සංත දුක සංකත කියල කියන්නේ සකස් කිරේ. සත්වයෙක් විදිහට පංච උපාදානස්කන්දයක් සකස්වීමම දුකක්. එතම සංකත දුක කියන්න. එතවට රූපවේදනා සං්ඥා සංකහර විඤ්ඥාන කියන මෙන්න මේ පංචස්කන්දය උපාධානය කර ගත් ොත් කවුර හරි ඒ උපාධානය කර ගත් එක්කෙනාට පංචස්කන්දයක් පහළ වෙනවා. එකඇැන උපදිනවා. ඉපදුන පංචස්කන්දේ ජරා්‍යයාදිි මරණවලට ගොදුරු වෙනවා. එතකට ඒ දුක්වලට මුහුණ දෙන්නේ නවා. එතකොට එහෙම ගොදුරුවීම තෙල ඒවට කැමති නොවීම තුළ සෝක පරිදේව දුක්හදෝමන සඋපායාස කියන විපරිනාම දුක්වලට මුහුණ දෙන්නෙන. මේ ඔක්ොම ක්කට හුණ දෙන්න නෙම එකක් නිසාද පංචස්කන්දය උපාධානය කරපු නිසා. එහම් දැන්වුණන දුකයි දුකට හේතුව අපි තේරුම් ගත්තා. එතර පංචුපාදානස්කන්දය දුකයි ඒ පංචුපාදානස් කන්දය දුක වෙන්නේ පංචස්කන්දය උපාධානය කරපු නිසයි. උපාධානය කියන වචන තේරුමකද පාදානය කළ කෙනෙ දැඩිව අල්ල ගන්නවා කියන එක අදහස්සක් අනිතක තමයි උපආදාන උප කියන්නේ සමී පාර්තය හඟවන උපසර්ගයා ආධානය කියෙන ඇදළ ගන්නවා කියන එතකට ළඟට ඇදල ගන්නවා කියන එක තමයි උපාධාන කියන වචන තේරුුවු එතොර මෙන්න මේ පං්චු උපාහදා රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දය උපාධානය කර ගැනීම තමයි දුකට හේතුව එතකොට දුක නැති කරන්න නම්ම කද කරන්න ඕන ඔන්න ඔය පංචුපාදානස්කන්දය නවත් අන්ඩ ෝට එහෙම නැත්තම් පංචස්කන්දීයටතන උපාධානය නවත් අන්්ඩ ඕන. ඇයි මේ විදිහයටට පංචස්කන්දියට උපාදාානයක් ඇතිවනේ තන්හාවි පංචස්කන්දිී බැඳුනියඇයි අන්නේක හොයන්න ඕනට පස්සේ. කිය මොකක්කරි තන්හා උපාධානයක් ඇති වෙනව නං ඇයි චර මේකට තන්නාව ඇතිවෙන්නේ ඇ ඇයි ම මේට මෙච්චර ආස ඔය අදවසිම් බලන්ඩෝන අන්න එතකොට ධර්මයට අනුව බලන කෙනට තේරෙනවා මේකට මෙච්චර ආසකරන්න වෙන දෙයක් නිසා නෙවේ මේක හැටි හරියට දන්න ඇද නිසා මේ යතහාර දර පිටිං පේන ඔපේට රැවටිලා මේකට ආසකරට මේක ඇත්ත හරියට මත එරෙනවාන මේකට අආස කරන්නෑ කියල වැටහෙනම්. එන් තන්හා උපාධන ඇතිවෙන්නේ අවිද්‍යාව නිසා. ඒක නිසානි බුදුරජාණන් වහන්සේ ධර්මය කොතෙකුත් නිතර් පැහැදිලි කරන්නේ මතක් කරන්න අනමතක්ගෝ යම් භික්හවේ සංසාරෝ පු්බාකෝටින පඥ්ඥායති. අවි්‍යානී වරණානං සත්තානම් තන්හාය සංයෝජනානං සන්ධාවතන්ර තන්හාවෙන් බැඳිච්ච අවිද්‍යාවෙන් වැහිච්ච තත්වය තන්හාවෙන් බැඳිලා ඒ සසට සැරිසරනෝකල්. එහෙනම් අවිද්‍යාවෙන් වැහිල ඉන්නකම්ම මොකද වෙන්නේ තන්හාවෙෙන් බැඳෙනවා. තන්හා උපාධානයෙන් බැඳෙන තරමට මොකද වෙන්නේ දුකට පත්වෙනවා. එයාට කවදාව තන්හා උපාධානයට නැබුරු වෙන තුරාවට දුකෙන් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නෑ. එහ නං මෙන්න මේ කියන දුකෙන් නිදහස් වෙන්න නං මේ ජාතිජරාව්‍යදිි මරණ සෝක පරිදේව දුක්කදෝම නර්ස උපායාස කියපු සැකවෙන් කිය ඕන මේ පංචුපාදානස් කන්ද දුකෙන් නිදහස් වෙන්න නංම කදද කරන්න ඕන පංචස්කන්දයට තියන තන්හා උපාදානයේ නැති කරන්න්න ඕන. තන්හා උපාධානයේ නැති කරන්නම් කදද කරන්න ඕන විද්‍යාව උපද වගන්ත. විද්‍යාව උපද ගන්නවා කියලා කියන්න කදද අවිද්‍යාව නැති කරල දානාව කියනකය. අනිත් දු කානත්ත කියන ත්‍රිලක්ෂණය හොඳට තීරුන් ගන්නවා කියනකයි. එහෙම තීරුම් ගැනීම තුළ තමයි කෙනෙකුට මෙ කෙලෙස් නැති කරලා සදාතනික සුවයි නිවනිින් සැනසිල්ල උදාකරගන්න පුළුවන් වෙන. එහෙනම් දැන් ඕන නිවන් දකින්නම කද කරන්නඩ ඕන දුක නැති කරන්න න කද්ද කරඩ ඕන දුකට හේතු වෙච්චාට තන්හාව මුල් කරගත්ත කෙලෙස් නැති කරන්න අන්නේ කෙලෙස් නැතිකරගන්න කුමක්ද කළ යුත්ත අපේ බුදුරජාණන් වහන්සේ පින්න තුනේ අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ බොම ලස්සන විග්‍රහයක් කල තියෙනනවා උන්වාසිත්තාම දක්ෂ මනෝ විද්‍යාඥඥයෙක් වගේ අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අධියර ස්ටීජස් තියන තුනක් අප අදීරතුනට කියනවා අනුසය පරියොට්ඨාන බීතික්කම කියලා අනුසේ කෙලිැන හිතේ කෙලෙස් නිද්‍රරෝපගත වෙලා තුනීවෙලාකිදා බැහැලතියනවස්ථාව පරියොට්ටහාන කියල කියන්නේ ඒ හිතේ නිදාගෙන තැම්පත්වෙල තුනී වෙල තියෙන කෙලෙස් උඩට ඉස්මතුවෙලා නැගී සිටින අවස්ථාව ඇවිසිලේ අවස්ථාව වීතිික්කම කියන්නේ ඒ හිතේ කැකෑරිවිං තියන එක නවත්ත ගන්න බැරවුණහාම කයින් වචනෙන් එලියට දාන අවස්ථාව. එ ඔටන්න අවස්ථහ තුඩයි යට කිදා බැහැල තියෙන අවස්ථාව හිත ඇතුළි කැකෑරිවිං තියෙන අවස්ථාව සහ කයින් වචනෙන් එලියට දාන අවස්ථාවඒවට කෑන අනුසය පරයුට්ඨාන වීතික්කම කියලා. තවත් විදියකින් කියන ඕන මෙහමයි හිතේ අනුසේ මට්ටමීතියන කෙලෙස් කිදාා බැහැල තියෙනවස්සා. ඒ කෙලෙස් විතරයි. එක පව් නෙවෙයි. අපි තේරුම් ගන්න ඕන අපේ හිතේ හටගන්න හැම කලේෂයක්ම පවක් නෙවෙයි. ක්‍රේෂයක් පවක් බවට පත්වෙන්නේ ක්‍රියාත්මක මට්ටමට එනකොටයි. දැ අනස මට්මි ති බට ක්‍රියාත්මක වෙන්න නිද්‍රෝපගවෙල තුනීවෙලතියෙන්. දැ මේ බනාහන වෙලාව බලන්න. වෙලාව ඔබේහිතේ කෙලෙස් තියනවද නැද්ද කල්පනා කරල බැලූ මේ වෙලාව ඔබේ හිතේ කෙලෙස් තියනවා. එතවට මේ වෙලාව ඔබේහිතේ කෙලෙස් තිබ්බ කියලා ඔබට පවසිද්ධ වෙනෝද. පවසිද්ධ වෙන්නේ. ඔබ විිබනාහන වෙලාව එහනම් අනුසේ මට්ට මේ කෙස් තිබ්බ කියල පවසිද්ධ වෙන්නේ පවසිද්ධ වෙ වෙන ගන්නේ ක්‍රියාත්මක මට්ටමට එනකොට කෙලෙස් ක්‍රා්පක කරන්න පුළුවන් ආකාර දෙහෙකින්. පරිියුට්ටාන වීතික්කම කියලා. පරියුට්ටහාන කියල කියන්නේ මානසික ක්‍රියාකාරී අවස්ථාව. වීතික්කම කියල කියන්නේ කායික හා වාචසික ක්‍රියාකාරී අවථාව කයිනුයි වචනයනුයි ක්‍රියාත්ම කරන වෙලා. ඔන්නුය අවස්ථා තුනේ දීම් පවසිද්ධ වෙනවා. එතකොට පරිියුට්ටහන කලගෙන හිතිං. කෙෙස් අවස්සනවස්ථාවන අ නිදාගෙන ඉන්න නැගී සිටිනියව නැගී සිටුවලලා ඒව කියන කල්පනා කර කර ඉන්න අවස්ථාවත හරිුත්්ානකය. එහෙනම් ඔන්න මතක තියාගන්න හිතින් නරකදේවල් හිත හිත ඉන්න එකත් පව්. ඇත්තටම හරියට බැලුවක් කයිනුයි වචනයනුයි කරන පව්වලට වැඩේ මිනිසු වැඩියම් පව් කරන්නේ හිතින් ගොඩකයි එක දන්න ඒක අවුල ඉතිං ඒ නිසා ගොඩක් අය ඔය කයින් වචනයෙන් පවු්නො කරන අය හිතාගෙනින් නො තමන් හරි හොඳයි කියලා හොඳයි කිය හිතාගෙන දන්න ඇතිකම නිසා දම් බලන්න සිතිං කරන පව්තුනක් තියනවන අභවිද්‍යා ව්‍යාපාද මිච්ාදට්ටි කියලා අභිද්‍යා කියන අනුන්ගෙදීවල් තමන්ග කරගන්න තියෙන හොර හිත විශම ලෝබය හොර කන් කරන්න හිතතින් සැසුම් හදහදඉන්න අන්න තකොට තම ඔය අභිද්‍යා ඇතිවෙන ව්‍යාපාදය කියල කියන්නේ නැසේවා වෙනසේවා හොඳක් නංවෙන්න පාදීවශයෙන් හිත හිත ද මේ දවසල ගොඩක්කයගේ සිත්වල මේ එක ව්‍යාපාද සිතිවිලි ඇතිවෙල තියරන පුළුවන් මේ පසුබිම යටත එතකොට ඒ ක්ුස සිවල ලලා මිචා දට මිචා දට ගන වැදි දෘෂ් ඒක් පරලුවක්නෑ අම්මට තාතර සැලකූට වැඩක් නෑ හොඳ කර ඇ කියල හොඳ දෙයක් නෑ අදි වසින්. එහෙම හිත හිතයි එක ඒකත් පවා ඒ හිතින් කරන පව්. ඊට පන්සි වචනෙන් කරන පව හරක් තිෙන බුරු කියනවා කියේලා කියනව පරරිස වචන කියන හිස් වචන කියනවා. කයින් කරන පව් තුනත්තියෙන සත්තු මරනෝ හොරකාම් කරනව කාමිවලද හැසරෙනවා. දැ සද්දු මරණ ොටකං කරන කාමේ වර දව හැසිරෙනවා කියන එක වචනයෙන් කරන්න බෑන නේද ඒවාගේ බොරු කියන එක කයින් කරන්න ෑ එක වචනයෙන් කරන වරදා. හැබැයි දන්නවද ඔය කයිනුයි වචනයනුයි කරන වැරදි ඔක්කොට හිතිං කරන්න පළවා. කොහොම දේ හිතින් බොරු කියනවා ඔබ කොච්චර හිතින් එක එකනට බොරු කියල ඇද් කල්පනා කළව මෙහි ැහුවොත් මෙහෙම කියනවා ඉටවී් සොලට හම යනකොට ලමයි ස්කෝලි දාගන්න එහම යනකොට කොච්ර හිතින් බොරු මවාගෙන හිතාගෙන කියාගෙන ගිහිල් ඇද්ද කල්පනා කල් පල. හිතින් පරුසවචන කොච්චර කියනවාද. හිතින් බැන බැන ඉන්න කොච්චර තියනෝද සමහට බැ හා අනිතතායගේ පීඩනය වැඩිය නිසා හිතින් බැන බැන ගෙදර වැඩ කරලා ඇති ඔබෝන තරම්. එවි තරක් ද එවි තරක් නෙවෙේ කයින් කරන වැරදි කරන්නත් පුළුවන්. දෙැම් බලන්න කොච්චර අපේ සමාජි අයයින් සත්තු මරල සත්තු මර හිතින් මරනවද. සමාරයලාවට කයින් මැරුවේ නැතුනත් හි මරන්න හිතන එක කියලත් තියන. මරන්න හිතනෝ ආදී වශය ඒක කියන එක ොට වචි දදුශ් රිතයකොත්. කයින් මරලනෑ හැබැයි මරන්න හිතන හිතනවා කියල කිවොත්මකද එන්නේ. එතන මනෝ දුෂ්චරිතයක්ත්වයන වචී දුෂ්චරිතයයක්වනවා කයි කායික ක්‍රියාව වනේ නැති වුණට ඔබ ඔය වගේ හිතින් කොචර හොරකං කල් ඇද අනුන් ෙදීවල් දකලනයක මට තිබ්බනං හොඳයි ොහො මරි මංගන්නවා කියලා කොච්චර හිත ලැද්ද අනුන් ගෙගවල් වල තියෙන දේවල් ගස්වල ගෙඩි දැක හම කොච්චර ඒ හිතින් හොරකං කල් ලඇද්ද කළ බල හිතින් කාමය වරද ව හැසිර ලැද්ද කාමය ඇවිස්සෙන සුළු රූප දැක්කහාම ඒ කාටවත් කියන්න ලැජ්ජනං ඒ කියන්නේ නැතුූ ඔබ හිතින් හිත හිතා ඒ පිළිබඳව ආශාව කොච්චර ඇති කරගෙන කාමය වරද ව හැසිර ලැද්ද. එහෙනම් දැන් දන්න නේද. කයිනුයි වචනයනුයි කරන වැරදිවලට වැඩිය දසවි ද අකුසල කර්මම හිතන් කරන්න පුළුවන්. අපි සමාජි ගොඩා කයිම කයින් වචනෙන් වැරදි කරන්නේ නැතිහින්ද යාලා හොඳයි කියල හිතාගෙන න්නවා. දැකොමද සාමාන්‍යෙන් කීමටත් කියන්නේ මං සත්තු මරන්න මං හොරකන් කරන්නේ මං කාම වරද හැසිරෙන්න්න මං බුරු කියන්න මං අරක්කුසිකර බොන්න එහිඳ බං හොඳයි. දක කරන්න නෑක කිය කියනන්නේ මොනව දහරීට බැලූත් කයිනුයි වචන නුයි කර වැරදිටි විර. දැන් කියල තිෙන දයි ප්‍රකාශ තුළ එකක් අතිය නොවද හිතින් කරන වැරදි ගැන නෑ එතකොට අනිත්කාරණාව තමයි දැ හොඳයි කියල තහවරු කරගන්න කියන්නේ නරක නොකරඉන්න එක සත්තුමරණ එක නරකයින ඇති නරකදේ නොකරයින්න එකට එයා හිතනො හොඳයි කියලා ඇතරම නරකදේ නොකරයිඉන්න එකද හොඳ නරකදේ නොකර හිටිය පමණින්ම හොඳ වෙනවාද එහෙම වෙන්නේ දෙම් බලන්න සිල්පදයක කොමද සිල්පදයගතු පානාධපාතා වේරමණී සික්හාපද සමාධයා වචන දෙකත් තිය නොනේ වේරමණී සමාධයාමි වේරමණී කියන්නේ වලකිනවා සත්තු මරණකින් වලකිනවා. ඉතින් ඇදද ඒ මදි සමාධයාමි පැත්තත්වයෙන් රු සමාධයාමි කැනකට කැමැත්තින් වැලඳ ගන්න මොකද වැලඳ ගන්න සත්තුමරන්න ඒකෙන් වලකෙන විතරන් නෙවේ නහිත දණ්ඩෝ නෙහිත සත්වෝ ලජ්ජී දයාපන්නු සභපාන බොහුතේ සුහිතානු කම්පි වෙහරතේ. සියලු සත්වයන් කෙරෙහි හිතා දිහාශයෙන් වාසය කරනවා. අවාවිද වලින් බැහැරවෙලා දඩු මුගුරුවලින් බැහැරලා සියලු සත්වයන්ට ජීවත්වෙන තියෙන අයිතිය ආරක්ෂා කරන. අන්න එතකොට තමයි සමාධයාමි පැත්හැතින්නේ. එහම නැත්තං අ නරකින් වලකින එක විතරයි. ඉතිං අපි සමාජි ගොඩා අය නරකින් වලකිනය එක ගැන කල්පනා කරට හොඳයි කියල හිතෙනවා. එක වැරදි. කවරු හරි කෙනෙක් නරක කරන්න නැත්තං එයා හොඳයි නෙවෙයි එයා නරක නෑඒ සාමානය අනෝන එකක් කෙන ගෙන කොහොමුද විනිියා ඉරිද කියන්න දන්න නත්තං අපි කියන කත් නරක නෑ කියල කියනු. නරක නෑ කියල කියන්නේ හොඳයි කියෙනෙක් නෙවෙයි ? නරක නෑ කියලා කියන්නේ නරක කරන්න ඇතිහින්ද. නරක කරන්න ඇතිහින්ද නරක නෑ ඉති එම නුසේ හොඳ කරන්න ඇත්තම්? හොඳත් නෑ. නේද. එතකොට එහෙමයිනිකම් පතූල වගේ ගුණත්නය අගුණත්ද. ලංකාව හරියට එහ පතවල යොවන්නවා. නේද. එකැන නරක කරන්න ඇතිහින්ද නරකෙන් වලක නැබැ හොඳ කරන්නෙත් නෑ. අධ්‍යහාාපපික පැත්තට තමන්ගේ හිතේ කෙලෙස් තුනී කර ගැනීම වැඩපිළිවෙලකට කිසි අනුගතවීමක් නෑ. එහෙම අය ති නිකම්ම නිකං ඉන්න අයි විතරයි. නිවනට සමීප වෙන්න බැහ එහෙමයට. සරලවකිවත් පතෝලයන්ට නිවන් දකින්න බෑ. ඒ නිසා ඔබ මෙන්න මේ තත්ත්වය තේරුම් අරගෙන මේ හිතේ කෙලෙස් තුනීකර ගන්න හිතේ කෙලෙස් රැඳෙනකම්ම තමයි සසර. අ සසර රැඳෙ සසර රැඳෙනව කියන්නෙම ජාතිජරාව්‍යධි මරනාාදී දුක්වලට ගුදුරුවෙඩ වෙන එක කියල තේරුම් අරගෙන ඒ දුකෙන් නිදහස් වෙන්න. මකද කරන්න ඕන ඒ දුකෙන් නිදහස් වෙන්න අ කෙලෙස් මට්ටම් තුන හොඳට තේරුන් අරගෙන ඒ අධියර තුනේදී ඒ ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපදාව නුගවනය කරන්නෝ. මකද ප්‍රතිපදාව වෙන දෙයක්ට වේ. ත්‍රිශික්ෂාව ත්‍රශික්ෂාව ඒ තමයි සීල සමාධී ප්‍රඥාව දෙ කවුරුහරි ඔබෙන් ඇහුවෝත් හිතේ කෙලෙස් නිදාගෙනින් අවස්ථාවද එහම නැත්තං ඒ කෙලෙස් එලීට දාන අවස්ථාවද ඇතුළ කැකාරුවමින් තියන අවස්ථාවද වැඩියම භානක කියලා සමරිලට ඔබ කිය හිතේ තියගෙනක තමයි නරක කියලා නෑ ඒක නෙවයි නරක ඇ භයාානක එලියට දා නවස්ථ හිතේ තියා ගතරා පිටකමන්න. හිතේ තියනවා අනිත් අය අල්ලගෙන පටලවාගෙන උත්ස ගන්න එක තම හොඳ නැත්තේ. එතුොට හිතේ තියෙන කෙලෙස් එලියට දානම කෙන්ද කයනුයි වචනය නොයි. එහ නංම කදද කරන්න ඕනන්නේ කය වචනය අසංවර වෙනක ස් සෙලම නවත්ත ගන්න. කයන් වචනය පවසිද්ධ වෙනක නවත්ත ගණ්ඩ. කයින් වචනයෙන් පවසිද්ධ වෙන නවත් ගන්න නම්ම කද කරන්න ෝ. සීල කියන ශික්ෂණය අනුගමනය කරන්නට. සීලයෙන් කරන්නේ කයයි වචනය සංවර් කරගම් සල් සමාදං වුණනා අට පස නරක දේවල් කියන්න නරකදේවල් කරන්න. එතුට ඒ සීලය තියනකං එතන සංයමයක් තියෙනවා. සීලයෙන් කරන්නේ හරියට බැලූත්මකක්ද සීලයෙන් කරන්නත් පෙන්වන්නේ තන්හාව නැති කිරීමත් තමයි දැ අප දැනගත්තනේ දුකට හේතුව තන්හා උපාධානය කියලා එතකට දුක නැති කරන්න නම්ම කද කරන්න ඕන තහාව නැති කරන්න ඔු එත සීල කරන්නේ තන්හාාව නැති කිරීමක්. දැන් ඇයි එහෙම කියන්නේ දැ මිනිසු දුසීලකං කරන්නේ මොකක් නිසාද. අවංකව බැලූ දුසීලකං කරන්නේ තේව කරන්න තිර කැමැත්ත නිසානි සත්තු මරන්නේ සතු මරන්න තියෙන කැමැත්තට අකමැත්තින් ැරුවකිවුවට අන්තිම මොහද හරි කැත්වෙන ෝොමරන්න කරන්නේ හනුගේ දෙේල් හොර ගන්න කැමැත්තට දැන්වයි කැමැත්තක හඟවන තැනතියෙන වචනයයක් තියනවා ඒ තමයි ඔයතු හලතින ලස වචන රමනී කියලා මොකද රමණී කියන වජන තේරු. රමනී කියන්නේ ලස්සනය කියෙන නද රම නීයයි කෙලකෙන් රම නී නිසා මොකද වෙන්නේ රමනී නිසා රමණය වෙනවා රමණය කිය මොකද ඇනවා කියන එතට රමණී කියන වචනය තියෙන ඇලීම කියන දහසත් ගොඩක් රමනිල දන්නෙත් නැතුව ඇතිඕ එතකොට රමණී කියල කියන්නේ ඇලීමනං නොඇලීමට කියන්නමකත් නොඇලීමට කියන වේරමණී කියලා සාමාන්‍ය මිනිස්සු පානාතිපාතා රමණි ඒකයි සත්තු මරක් අන්නේ ආසාව අතහරි නොවා අපි කොහොම කියලද ආනාතිපාතා වේරමනය කියලා. සාමාන්‍ය මිනිස්සු අධින්නාදානා රමණේ හොර කංගරන කැමති. ඒ කැමැත් අපි අතහරිනවා අධින්නාදානා වේරමණය කියලා. අන්නේ විදිහට සීලයෙන් කැමැත් අතහරනවා. ඒ කැමැත් අතහරනකොට කයිනුයි වචනයනුයි වෙන වැරදි නවත්තක. ඒ නැවතීම අපි කියන තදංග ප්‍රහාණය කියල තාව කාලික නවත්ත ගනීම. මේ ආශාව සිල් රැකල ඉන්නකං සිල් සමාදන්වල ඉන්නකං නවත්තගෙන ඉන්නවා. සීලේ හා මෙහා විච්ච ගමන් සීලය පවාාරණය කරපු ගමන් ඔයා සවල ඉන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සු විකාලභූජනා රමණි දොලහි පස්සෙ වුණා රෑයට කන්න ආසයි. අන්නේ ආසාවි පූයි දවසට නවත්ත ගන්න විකාලභූජනා වීරමණය කියලා කොච්චර විලාාවකටද ඒ අතිතින් ටික විලාවටයි නේද. හව සහය වෙන කකං ඉතර ලංකාවේ මිනිස ගොඩාක් අදකාලි ගන්න මේ හාෆ්ඩේසිල්න එක ගැන උදේ හයයි හව සහයයි හව සහය වෙනකං ඉතින් නලිය නලිය ඉන්න කොහොම හරි මේ කෑම ටික ගන්න. එතකොට මකද දෙවෙන්න අ හරියට රබ බූලය වතුර යට දාල තියල අල්ලං ඉන්නකං යට තියනවා අතහැරියම් උඩේ නො වගේ මේ සීලය තියෙනකං තන්හාවයට වෙල තියනවා. සීලය නැති වෙච්ච ගමම්ම තන් හා විශ්මතු වෙන. ඒසේත් එහෙම හරි තාවකාලෙක යටපත් කිරීමක් කරන්න ඕන හිත පිරිසිදු කරගන්න නම්. එතට හිත පිරිසිදු කරගන්න ඉස්සල්ලා ඔන්න කය වචනය පිරිසිදු කරගන්න සිල් සමාගන් වෙනෝ. ඒට පස්සේ එහෙම සිල් සමාදාගු නම් කයින් වචනෙන් වෙන පවසිද්ධ වෙන්න. ඊළඟට ඉලඟට හිතන් වෙන පව්නවත්ත ගන්න හිතින් වෙන පවනවත්ත ගන්න නකර කරන්න සමාධහ ඇති කරගන්න. හඳට චිත්ත සමහධී ඇති කර ගන්න සමත භාවනාවේ සඳහා පුරුදු කරනවා සමත භාවනා කර්මස්ථාන තියෙන නේ හතලික් සම සතලිස් කර්මස්ථානකිල ඒක භාවනාවක් පුරුදු කරලා හිතේ තියෙන පංචනීවරන ධර්ම ටික ටික යට පත් කරනු. ඒ තුළමකද වෙන අහර හිතින් වෙන පව්වලකිනවා. හිතේ කෙලෙස් ගොඩ ගැහෙනක නවති නෝ තියනත් ටික ටික ගවෙනවා ඒකට එහෙම ගෙවී අනකට කියනෝ වික්හම්බනා පහන කියලා හි කෙස් වවල තියන විශ්කාම්භය හෙවත් ගනත්වය තුනීවෙල යනවා. දැන් ඔන්න ඒ තත්ත්ේ සීලයේ සමාධිය පුරපු කෙනාට සිතිංකයින් වචනයෙන් පවසිද්ධ වෙන්න. හැබැයි පවසිද්ධන වනට දැන් හිතේ අනුසේ කෙලෙස් තියනවා කෙස් තියනම්මගද වෙන සසරට වැටනම්. සසරට වැටි ලජාති ජරා්‍යාධි මරණ කියන දුක්කලට මුහුණදින්වරම්. ඒ සසර ගමන පව්කරපු නැතිහින්ද නශලක දව්‍ය ලෝක වගේ සුගතිවෙන්න පුළුවන් හැබැයි ඒ සුගතිවලත් ජාතිජරාවයාධ මරණ කියන දුක්තිය නවා. ඒදු කෙනත් නිදහස් වෙන නමගද කරන්න ඕන අනස කෙලෙසු නවත්තන්න සසරට වැටෙන එක නවත්තන්න අනුසේ කෙලෙසුරු දැයි කරන්න. ඒක කරන්නම කද කරන්න ඕන විදර්ශනාව පුරුදු කරන්න ඕන්න. ප්‍රඥ්ඥා කියල කියන්න යන්නේකට. ත විදර්ශනා ප්‍රඥ්ඥාවෙන් කද කරන්න ඕන. මේ සෑම අරමුණක් දිහාම නාමරූප ධර්මයක් දිහාම ත්‍රලක්ෂණය දකින්න වැෑයම් කරන්නඩුවන. ත්‍රලක්ෂණය දකිනොව කියල කියන්නේ වෙන දෙයක් නෙවෙයි අනිත්‍ය දුක්හ අනත්ත කියන මේ යථාර්ථය දකින එකයි. පිනතන පැරණී කියම නක්තිය නොම්. අභාාවක් ස්වභාවා ස්වභාව අභාවා කියල අභාවය ස්වභාවයයි. ස්වභාවය අභාවයයි මෙන්න මේ අතහාර්ථය කවුරු හරි කෙනෙක් හොඳට තේරුම් ගත්තොතු මේ ලෝකයේ තියන සමස්ථ ද්‍රව්‍ය වල හෙම නැත්න් නාමුරූප ධර්මවල ස්වභාවය හොඳින් තේරුම් ගන්න. අභභාවේ කැන වෙනන්න සරලවකවොත් ඉති අනිත්‍ය කියනක අනිත්ත්‍ය යැන එක මොහොතකට එක විදිහකට පවතනි නෑ කියන එක. ඉ මොනහද මේක විදිහකට පවතින්නේ නැත්ත මේ ලෝකේ තියෙන නාම රූපධරම. නාම රූප ධර්මම තමයි සියලු සංස්කාර හැටියට හඳුන් වන්නේ. සංස්කාර කියලැන හේතුූ නිසාහට ගන්න තොට නාම රූප ධර්මත් හේතුූ නිසාහට ගන්න. නාම රූප ධර්ම අපිට කියන්න පුල පංචස්කන්දය කියලා රූපය රූපය විදිහට ගන්නවා නාම ධර්ම කියලගැන වේදනා සංඥා සංකාර විඤ්ඥා. එදර ඒ ඔක්කෝම සංස්කාර ඇයි සංකකාර කියල හේතුූ නිසාට ගන්න. රූපය හටගන්නත් ආහාර නිසා සතර මහාදහතුවන්ගේ සංයුතයෙන් යුක්තයි. ඊළඟට වේදනා සංඥා සංකාරකීනයව හටගනි ස්පර්ශය නිසා. විඤ්ඥාණය හටගනි නාම රූප නිසා එතකොට පංචස් කන්දයම හට ගන්නේ හේතුූන් නිසා. එත ඒ හේතුවන් නිසා හටගන්න නිසා පංචස් කන්දයම මොනවාද සංස්කාර. එතර ඒ සංස්කාරවල ස්වභාවයම කදද එකම එක විදිකට ඒව පවතිෙන්නේ නෑ අනිත්‍යයි. එක විදිහකට පවතින්නේ නැත්තේ මොකක් නිසාද අනත්ත නිසා, අනිත්‍යවෙන්නේ හරිට බැලූත් තමන්ට ඕන විදිර පාලනි කරන බැරි නිසා. කනත්ව නිසා. එතට එවන් දේවල් කෙරෙහි කවුරු හරි කෙනෙ තන්හාාවෙන් බැඳුනොත් එයාට උරුම වෙන්නේ දුකක් විතරයි. එතුට මෙන්න මේ අතහාර්ථමය අනිත්‍ය ආාවයයි ඒවාගේ අනත්්‍යතාවයයි. රුහරි කෙ කරයට නුවනින් විදර්ශනා ප්‍රඥාවෙන් දකිනව නං සෑම අරමුණකම ස්වභාව මේකයි කියලා දකිනව නම් ඒතැනැත්තා කිසීම අරමුණක් තුළ තන්හාාවෙන් බැඳන්නේ. ඇයි නොබැදන්නේ එහම බැඳලා කිසිම දෙයක් තමාන්ටඕ විදිහට පවත්තගන්න බෑ කියලා දන්න නිසා. එතකොට එහෙම දේවල්ල බැඳුත් උරුම වෙන්න දුකයි කියලා අවබෝධෙහි වටහගත්ත්. අන්නේ තැනත්තා ඒ තන්හාවෙන් දහස් වන තන්හාවෙන් උපාධානයගේ අරමුණේ බැඳින් නැතුව න්නවා. කොරේ ඒ තැනැත්තා තන්හා උපාධානවලින් අරමුණවල බැඳුනේ නැත්තං මක දෙවෙන්නේ අර අනුසය කෙලෙස් එහේමම තුනී වෙවී යනෝ හරියට අපි හිතම මේ හිත කියල කියන එක කුඹුරක් කියල මේ කුඹුරට ඇහැකණනාසය දිවශරීරය මනස කියන ප්‍රවේශමාර්ග ඔස්සේ වතුර පොහෝර ආදීම දේවල් සපයනවා අරමුණු සපය ඇතට මේ අරමුණු නිසා තම මේ හිතේ යට ඉහිදා ැල්තින කෙස් නැගිටින්න ගන්න. එතවට මේ අරමුණු සපයන එක අවහිර කළ ඒ අරමුණ වලේ අතාර්දය දැක්කොත් අරමුණු නිසා කෙලෙස් අවසාගන්නේ නැත වෙහිටියයුත් හැම අරමුණක් අනිත්‍ය දු කනාත කියන ත්‍රිලක්ෂයෙන් දැක්කොුත් මකදවෙන්නේ අරද සැපයුම් මාර්ග අවහිර කරාට පසේ. ජලය වතුර පොහෝර අව් ඒ නැති වුණහාම අර කුඹරතියෙන බීජෙටික බොල් වී බවට පත්වෙලා නිසාර වෙලා යනෝ වගේ හිතේ කෙලෙස්සිියල්ල බොල් වෙලා නිස්සාර වෙලා ගැලවිලා ඉදිරිලා යනෝ. එහෙම කෙනාට තමයි හිත කෙලෙසුන්ගේ නිදහස් කරගන්න පුළුවන්. එතකොට අනුසේ කෙලෙසු මූලූත් පාඨනය කරන්න මුලින්ම ගලවදම්මනා. එකකක කියන සමුච්චේ දප්‍රාන කියල අන්න හිත කෙලෙසුන්ගේ නිදහස් වුනා. කෙලෙසුන්ගේ නිදහස්ස වූ හිත පිරිසිදුයි. ඒ පිරිසිදු හිත තමයි නිවන ස්පර්ශි කරන්න නිවන් දකින්නේ. ඒ දිසා තමයිකිවේ නිවන් දකිනො කියන්නේ හිත පිරිසිදු කර ගැනීම නිවන් දකිනොව කියන්නේ තන්හාාව නැතිකිරීම කර්මය නැතිකිරීම. නිවන් දකිනවා කියන සියලු කෙලිසුන්ගෙන් හිතට නිදහස් කර ගැනීම එහෙම කරපු කෙනාට සසර දුකින් නිදහස්වෙන්නත් පුළුවන් කම ලැබෙනවා. ඒ සඳහාබ මකක්ද කරන්න ඕන. සීලයේ පතිට්හාය සීලයක පිහිටන්න. නුව නැති මනුෂයෙක් විදිහට චිත්තං ඉතාම හොඳින් ඔබේ සමත භාවනාව හොදයට පුරුදු කරන්න. සීලයක පිහිටලා ඔබේ හිතේ තියන කෙෙ තදංග වශයෙන් හෝ යට පත් කරගන්න. තාව කාලිකව හෝ කෙලෙස් පාලනය කරගන්න. එවගේ සමාධියයක් හොඳට හිතේ පුරුදු කරලා. සමාධිය හොඳින් වැඩිදියනු කරගෙන. පුළුවන් තරන් හිතේ කෙලෙස් තැම්පත්වන ගණකම අඩු කරගන්න. හිතේ කෙලෙස් තුනී කරල දාන ඔබවෑ යම් කරන්න. ප්්‍යංච භාවයක්, ප්ඥන් කියෙල ැන විදර්ශනාභාවනා විදර්ශනාභාවනාව පුරුදු කරලා. ඔබේ හිතේ කෙලෙස් අනුසය කෙලෙසුනුත් මූලුත් පාඨනය කරන්න ඔබ වෑ යම් කරන්න. එතකොට මෙන්න මේ කියන සීල සමාධ ප්‍රඥා කියයන තුන නිකම්මද වෙන්නි නෑ මගේ හිතේ සීලය වැඩේවා සමාධිය වැඩේවා ප්‍රඥාව වැඩේවාගේ පාර්ථනා කර කරන කවදාවත් දිවන් දකින්න බෑ. ඒකර මකද කරන්න සීලය සඳහා සමාධිය සඳහා ප්‍රඥාව සඳහා. ආතාපේ. ආතා අපි කියැන කෙලෙස් තවන වීරයෙන් යුත්තව කටයුතු කරන්න ඕන. නිපකෝ නිපකෝකේර යැන ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව අරමුණු පරිහරණය කරන්නඩ ඕනො. කෙලෙස් තවන වීරයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව අරමුණු පරිහරණය කරන කෙනට විතරයි. සූ ඉමං විජටයේ ජට මේ කෙලෙස් ගැට සියල්ල ලිහල දාල කෙලෙසුන්ගෙන් බැඳුන්න හිත නිදහස් කරගෙන. නිදහස් සිතක් ඇතිකරගෙන නිවනින් සැනසිල්ල උදාකරගන්න පුළුවන් කමලපෙන්නේ. අන්න ඒ සැනසිල්ල ළඟහාකරගැනීමට අවශ්‍ය වන විදිට සීල සමාධි ප්‍රඥාවන් සම්පූණය කිරීමත් ඒ සඳහා උත්සාහෙන් කැපවීමෙන් කටයුතු කිරීමත් තමයි ඔබ කළ යුතු වන්නේ. එහෙම කළුත් තමයි ඔබ බුදුරජාණන් වහන්සේට නියම විදිහයට උපහාර දැක්වූ වෙන්නේ න් වහන්සේ මාර්ගූපදේශකයේ. මාර්ගූපදේශකයාට ගරු කළ හැක්කේ. පෙන්වූ මාර්ගයට වැඳවැඳීඳීමෙන් නොවේ. මාර්ගූප්‍රදේශකයාට ගරු කළ හැක්කේ, පෙන්වූ මාර්ගයේ ගමන් කරලා අදාල ඉලක්කයට සමීපවීම තුළින් පමණයි. අන්න එලෙසින් ඔබත් ඔබගේ ශාස්රුණු අපේ ශාස්ෘන් වූ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහිේ. විසි අසංගයකුත් කල්ප ලක්‍ෂතුනක් කාලයක් මුල්ලුල්ලේ නේක දුක් විඳලා සසර සයුරෙන් එතර වෙලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා දුකෙෙන් නිදහස් වෙන හැටි කියල දීපු වෙලාවේ. එ උපරිම පලනිලාගෙන අපට දුකෙෙන් නිදහස් වෙන්නට අවශ්‍ය වැඩපිළිවල සකස්කර ගැනීමයි ඔබ අපි කළ යුතුවන් එයි නියම බුද්ධෝ පහාරය. එලෙසින් බුදුන් පුදන්න ඔබ මේ වෙසක් සමේ තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දෙනාටම. නිවන් දකින්නේ කෙලෙසද කියන මාතෘකාව යටති. සිදුකළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපීත සිතිින් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාච බුම්මට්හා, දේවානගා මහිද්දිිකා, පං්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්හන්තු සාාසනං, චිරංරක්හන්තු දේශනං. චිරංරක් හන් තුත්වං සදා ධර්මස්්‍රවනා නි සන්සේෙන් හැමට උතුම් නිවන්සුව සැලසේවා.